සියලුම දෙනාට අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2017 උසස් පෙළ සංයුක්ත ගණිතයේ දෙක පේපරේ කියන්නේ අප්ලයිඩ් පේපරේ 14 B කොටස විදියට ලැබිලා තියෙන ඒකතල බල පද්ධති ගාන බලන්න මේ ගාන තුල තියෙන්නේ මොකද්ද කියන දේ බලන්න මේ ගාන තුල කියලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක් රූපේහි ABCD යනු AB සමානයි 1 මීටර හා BC සමානයි මූල 3 මීටර වූ ඍජු කෝණාශ්‍රයක් වන අතර CDE යනු සමපාද ත්‍රිකෝණයකි විශාලත්ව නිව්ටන් 5කම 2 මූල 3කම 3කම 4 මූල 3කම P හා Q ඌ බලපිළිවෙලින් BA DA DC CB C හා D දිගේ අක්ෂරානුපිළිවෙලින් දැක්වෙන දිශාවලට ක්‍රියා කරයි මෙම බලපද්ධතිය යුග්මයකට ඌණණය වේ P සමානයි 4 හා Q සමානයි 8 බව පෙන්වා මෙම යුග්මයේ ඝූර්ණය සොයන්න දැන් BA DA දිගේ ක්‍රියා කරන බලවල විශාලත්ව එලෙසම තිබියදී ඒවායේ දිසා ප්‍රතිවර්ත කරනු ලැබේ නව පද්ධතිය විශාලත්වයේ නිව්ටන් 2 මූල 37 සහිත තනි සංප්‍රයුක්ත බලයකට ඌණණය වන බව පෙන්වන්න මෙම සංප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව දික්කල BA හමුවන ලක්ෂයට A සිට ඇති දුර හත බෙදීම 4 මීටර බව තව දුරටත් පෙන්වන්න. ඔන්න ඔය කියන දේ තමයි අපිට ගාන තුල කියලා තියෙන්නේ. අපිට රූප සටහනක් දීලා තියෙනවා. අන්නේ රූප සටහන මම බෝඩ් එකේ අඳගෙන තියෙනවා. බලන්න. ඔය කියලා තියෙන දත්තවලට අනුව මම රූප සටහනක් අඳන් තියෙනවා. බලන්න මේ රූප සටහනේ ABCD කියන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒ වගේම DCE කියන්නේ ඇත්තටම සමපාද ත්‍රිකෝණයක්. ඒ නිසා සමපාද ත්‍රිකෝණයන් නිසා තමයි මේ කෝණාංශක හටගන්නේ. ඒ වගේම මෙන්න මේ පාදයක දිග 1 මීටර ගාණ කියලා අපිට දීලා තියෙනවා. මේ පාදයක දිග මූල 3 මීටර කියලා අපිට දීලා තියෙනවා. ඒ වගේම බලන්න අපි දීලා තියෙන දිශාවල් වලට අදාළව බල සියල්ල ලකුණු කරගෙන තියෙනවා. අපි නොදන්න බල දෙකක් තමයි මේ P සහ Q කියන්නේ. ඉතින් බලන්න අපිට මේ ගාණ තුල දීලා තියෙන දත්ත රූප සටහනක් ඇසුරින් ওই විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. බල පද්ධතිය යුග්මයකට ඌණණය වෙනවා නම් P සහ Q හොයන්න කියලා තමයි අපිට ගාණේ කියන්නේ. බල පද්ධතිය යුග්මයකට ඌණණය වෙනවා නම් P සහ Q හොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් බලන්න අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් යුග්මයකට ඌණණය වේ නම් R සමානයි බිඳුව සහ කැපිටල් G අසමානයි බිඳුව වේ කියලා ලියන්න පුළුවන්. එතකොට නමුත් කැපිටල් R සමානයි බිඳුව විට X සමානයි බිඳුව සහ Y සමානයි බිඳුව වේ. ඒ කියන්නේ R ගියාගේ බිඳුවක් විට X ගියාගේ බිඳුවක් වෙනවා. ඒ වගේම Y ගියාගේ බිඳුවක් වෙනවා. X කියන්නේ තිරස් විභින්න කොටස් වල වීජයිකය. Y කියන්නේ තිරස් විභින්න කොටස් වල වීජයිකය. ඉතින් බලන්න එහෙනම් මම දැන් තිරස්ව සහ තිරස්ව බල විභේදනය කළා. ඒ අදාළ x සහ y බිඳුවට සමාන කරනවා. එහෙනම් බලන්න මම ලියනවා මේ විදිහට තිරස්ව බල විභේදනය. තිරස්ව බල විභේදනය කළා x සමානයි බිඳුවයි කියලා මම ගන්නවා. දැන් බලන්න තිරසට බල විභේදනය කරද්දී මෙන්න මේ p කියන බලයෙන් අපිට එනවා විභින්න කොටසක් තිරසට p cos 60යි. හැබැයි අපි විභේදනය කරන දිශාවට ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා ඍණ p cos 60 කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ q කියන බලයෙන් තිරස්ව බල විභේදනය කරොත් වෙනවා q cos 60 කියලා එක. එතකොට බලන්න q cos 60 කියන එක අපි විභේදනය කරන දිශාවටමයි ලැබෙන්නේ. ඒ නිසා q cos 60 ධනයි. ධන ආයමත් බලන්න මේ 3 කියන එකත් විභේදනය කරන දිශාවටමයි තියෙන්නේ. ඒ නිසා ඒක ධන 3. ඒ වගේම මේ 5 කියන බලයත් බලන්න තියෙන්නේ විභේදනය කරන දිශාවට ප්‍රතිවිරුද්ධව. ඒ නිසා ඍණ 5 කියලා අපි ලියා ගන්න පුළුවන්. ඔන්න ඔය විභින්න කොටස් ටික විතරයි එන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ ටික එකතුව සමාන කරනවා වම් බිඳුවට. මොකද x සමානයි බිඳුව නිසා මේ සියල්ලේම එකතුව vj එක අපිට බිඳුවට සමාන කරන්න පුළුවන්. දැන් බලන්න ඍණ p වාරයක් cos 60 කියන්නේ භාගයයි, ධන q වාරයක් cos 60 කියන්නේ භාගයයි. 3 ඍණ 5 කියන්නේ ඇත්තටම ඍණ 2යි. ඍණ 2 හා පැත්තට ගෙනිච්චම අපිට ධන 2යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් බලන්න මේ ගත්ත මෙන්න මේ සමීකරණය සියලුම පදමන් දෙකෙන් වැඩි කරන් යනවා. දෙකෙන් වැඩි කරන් ගියොත් අපිට සමීකරණයක් ලැබෙනවා ඍණ p ධන q සමානයි 4යි කියලා. මොකද දෙකෙන් වැඩි කරද්දි මේ කැපිලා යනවා. මේ භාගය කැපිලා යනවා. මේක පමණක් දෙකෙන් වැඩි වෙනවා. එතකොට මෙතන අපිට 4යි කියලා ලැබෙනවා.
නම් අපිට ලැබෙනවා ඍණ p ධන q සමානයි 4 කියලා. ඒක මම පළවෙනි සමීකරණය විදිහට දාගන්න. ඊට පස්සේ බලන්න සිරස්ව මම බල විභේදනය කරනවා. සිරස්ව බල විභේදනය කළා ඒ විභින්න කොටස් වල විජයීක්‍ය බිඳුවට සමාන කරනවා. මොකද y සමානයි 0 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් බලන්න y සමානයි 0 කියලා අරගෙන බලන්න සිරස්ව මම බල විභේදනය කරනවා. එතකොට බලන්න මේ p බලයෙන් එනවා විභින්න කොටසක් සිරස්ව කියලාද p sin නට ඒක අපි විභේදනය කරන දිශාවටමයි තියෙන්නේ. ඒ නිසා p sin නට දානයි. දාන ආයමත් මේ q කියන බලයනුත් වෙනවා සිරසට විභින්න කොටස. ඒකත් q sin නට ඒකත් විභේදනය කරන දිශාවටමයි. ඒ නිසා q sin නට දානයි. ඊට පස්සේ බලන්න මෙන්න මේ 2 මූල 3 කියන බලය අපි විභේදනය කරන දිශාවට ප්‍රතිවිරුද්ධව තියෙන. ඒ නිසා ඒක ඍණ 2 මූල 3යි. ආයමත් බලන්න මේ 4 මූල 3 කියන බලය ඒ 4 මූල 3 කියන බලයත් අපි විභේදනය කරන දිශාවට ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා ඍණයි. ඍණ 4 මූල 3 ලෙස අපි ලියා ගන්න පුළුවන්. මේ විභින්න කොටස් වල විජයි කියලා කොට අපිට සමාන කරන්න පුළුවන් බිඳුවට. එහෙනම් බලන්න p වාරයක් sin නට කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන q sin නට කියන්නේ q වාරයක් sin නට යගේ මූල 3 බෙදීම 2යි සමානයි ඍණ 2යි මූල 3යි ඍණ 4යි මූල 3යි කියන්නේ ඇත්තටම 6යි මූල 3යි. ඒ ඍණ 6යි මූල 3 එහා පැත්තට අපිට ගෙනියන්න පුළුවන්. මේ දෙක එකතු වුණාම අපිට ලැබෙන්නේ ඍණ 6යි මූල 3ක්. ඒක එහා පැත්තට ගෙනිච්චම අපිට ධන 6යි මූල 3යි කියලා අපිට ලැබෙනවා. ඊට පස්සේ බලන්න සියලුම පද මූල තුනෙන් බෙදාගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් මෙතන ඉතුරු වෙන්නේ 6ක් පමණයි. ඊට පස්සේ සියලුම පද දෙකෙන් වැඩි කරන් යන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙකේ ලා කැපිලා යනවා මේ පැත්ත 12ක් බවට පත් වෙනවා. එහෙනම් අපිට මෙතනින් සමීකරණයක් ලැබෙනවා p ධන q සමානයි 12යි කියලා. අපිට මෙතනින් සමීකරණයක් ලැබෙනවා p ධන q සමානයි 12යි කියලා. එතකොට යන්නේ සමීකරණය මම දෙවෙනි සමීකරණය විදිහට දාගන්න. දැන් බලන්න මේක තමයි පළවෙනි සමීකරණය මේක තමයි දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය දාන දෙවෙනි සමීකරණයෙන් අපිට ලැබෙනවා ඍණ p ධන q ඍණ p ධන q ආයමත් p ධන q සමානයි. බලන්න මේ මෙතන තියෙනවා 4ක්. එහෙනම් 4 ධන මෙතන තියෙනවා 12ක්. එහෙනම් බලන්න පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරාම අපිට මේ වගේ තමයි ලැබෙන්නේ. ඊට පස්සේ බලන්න ඍණ p ධන p කැපිලා යනවා. එහෙනම් q ධන q කියන්නේ 2 q සමාන වෙනවා 4 ධන 12 කියන්නේ 16යි. එහෙනම් බලන්න q ගියාගේ එනවා දෙකෙන් බෙදුවම දෙපැත්තම q ගියාගේ අපිට ලැබෙනවා 8යි කියලා. අපිට බව පෙන්වන්න තිබුණේ q ගියාගේ 8ක් බව තමයි. ඒ වගේම බලන්න මම දෙවෙනි සමීකරණය ගත්තොත් එන්නේ p ධන q සමානයි 12 නිසා බලන්න p ධන q වෙනුවට මම ආදේශ කරා 8. 8 සමානයි 12යි. එතකොට p යුක්ත කරාම p සමානයි 12 ඍණ 8 ධන 8 යහ පැත්තට ගෙනියද්දී ඍණ 8 බවට පත් වෙනවා. එහෙනම් p සමාන වෙනවා ධන 4ට. p සමාන වෙනවා ධන 4ට. ඒ කියන්නේ අපිට q ගියාගේ 8ක් සහ p ගියාගේ 4ක් විදියට අපිට ලැබිලා තියෙනවා. එහෙනම් අපිට බව පෙන්වන්න තිබුණේ p ගියාගේ 4ක් සහ q ගියාගේ 8ක් බව. ඒක පෙන්වලා ඉවරයි. ඊට පස්සේ අපිට කියනවා යුග්මයේ ඝූර්ණය සොයන්න කියලා. අපිට යුග්මයේ ඝූර්ණය සමානයි කියලා ලියා ගන්න පුළුවන්. අපිට මේ තලයේ තියෙන ඕනෑම ලක්ෂයක් වටා ඝූර්ණයට. හැබැයි ඕනෑම ලක්ෂයක් වටා ඝූර්ණයට සමාන වුණාට මම වඩාත් පහසු නිසා d ලක්ෂය වටා දක්ෂිණාවර්ත ඝූර්ණය තමයි ගන්නෙ. එතකොට එහෙනම් බලන්න යුග්මයේ ඝූර්ණය සමානයි කියලා ලියා ගන්නවා d වටා දක්ෂිණාවර්ත ඝූර්ණයට. ඉතින් බලන්න d වටා ඝූර්ණ ගණිතෙ මෙන්න මේ බලය මේ q බලය මේ 3 ඒ වගේම මේ 2 මූල 3 කියන බල තුනෙන්ම ඝූර්ණයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ 5 කියන බලයෙන් ඒ වගේම මේ 4 මූල 3 කියන බලයෙන් ඒ වගේම මේ p කියන බලයෙන් ඝූර්ණයක් ලැබෙනවා. එහෙනම් බලන්න අපි d වටා ඝූර්ණ ගනිමු. දැන් බලන්න සමානයි. බලන්න මේ 5 කියන බලයෙන් දක්ෂිණාවර්ත ඝූර්ණය විදිහට ලැබෙන්නේ 5 වැඩි කිරීම. ඒකට ලම්බ දුර වෙන්නේ මූල 3යි. ඒ නිසා 5 වැඩි කිරීම මූල 3. ධන බලන්න මේ 4 මූල 3 කියන බලයෙන් උත් ලැබෙන්නේ දක්ෂිණාවර්ත ඝූර්ණයක් මේ d වටා. ඒ නිසා 4 මූල 3 වාරයක් ඒකට ලම්බ දුර වෙන්නේ 1යි. ඒකට ලම්බ දුර වෙන්නේ 1යි. එහෙනම් 4 මූල 3 වැඩි කිරීම 1. එහෙනම් බලන්න 4 මූල 3 කියන බලයට ලම්බ දුර 1යි. ඒ නිසා 4 මූල 3 වැඩි කිරීම 1. දක්ෂිණාවර්ත නිසා තමයි ධන උනේ. ආයෙමත් බලන්න මේ p කියන බලයේ විශාලත්වය අපි හොයාගත්ත 4යි කියලා. මේ p කියන්නේ එතකොට මෙන්න මේ බලය. ඒකෙන් ඝූර්ණය එන්නේ වාමාවර්තව. ඒ නිසා ඒ අදාළ ඝූර්ණය ඍණයි. එහෙනම් ඍණ 4 වාරයක් ඒකට ලම්බ දුර වෙන්නේ අතරම මෙන්න මේ හරහා ලම්බකයක් ගැව්වොත් අන්නේ දුර තමයි අදාළ ලම්බ දුර වෙන්නේ. ඉතින් මම මේ මෙන්න මේ ගහලා තියෙන ලම්බකයේ දුරම තමයි අදාළ ලම්බ දුර වෙන්නේ. ඒ නිසා 1 sin 60ක් තමයි අදාළ ලම්බ දුර වෙන්නේ.
ඒකම මම පැත්තකින් සුළු කරගෙන තියෙනවා 1යි sin 8 කියන්නේ ඇත්තටම එක වැඩි කිරීම මූල 3 බෙදීම දෙකක්. එහෙනම් මූල 3 බෙදීම දෙකක් තමයි අදාළ ලම්බ දුර වෙන්නේ. එහෙනම් මේ p බලයට d ගේ ඉඳලා තියෙන ලම්බ දුර වෙන්නේ මූල 3 බෙදීම දෙකක්. ඒ නිසා ඍණ 4 වාරයක් මූල 3 බෙදීම දෙකයි කියලා ලියාගත්තා. ඊට පස්සේ බලන්න සමානයි 5යි මූල 3යි 4යි මූල 3යි ඍණ බලන්න 4ට 2 කැපෙනවා බලන්න 4ට 2 කැපුවම බලන්න 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි එහෙනම් මෙතනින් එනවා 2යි මූල 3ක් එහෙනම් ඍණ 2යි මූල 3යි කියලා අපිට ලැබෙනවා දැන් බලන්න එහෙනම් සමාන වෙනවා 5යි මූල 3 දාන 4යි මූල 3 කියන්නේ ඇත්තටම 9යි මූල 3යි 9යි මූල 3ෙන් 2යි මූල 3ක් අඩු කරාම 7යි මූල 3යි එහෙනම් බලන්න අදාළ යුග්මයේ ගුණනේ විදියට අපිට ලැබිලා තියෙනවා 7යි මූල 3යි නිව්ටන් මීටර් කියලා. එහෙනම් බලන්න යුග්මයේ ගුණනේ විදියට අපිට ලැබිලා තියෙනවා 7යි මූල 3යි නිව්ටන් මීටර් කියලා. ඉතින් ওই විදියට තමයි පළවෙනි කොටස සාදර ඉවර කරන්නේ. ඊට පස්සේ මේ ගාන තුල තව දේවල් වගේක් කියලා තියෙනවා. මේ ගානේ දෙවෙනි කොටස විදියට අපිට දීලා තියෙන්නේ මෙන්න මේ DA ඔස්සේ තියෙන බලය සහ මෙන්න මේ DA ඔස්සේ තියෙන බලය ඒ බලයේ විශාලත්වයේ විදිහටම තියෙද්දි ප්‍රතිවර්ත කරනවලු. ඒ කියන්නේ දිශාව මාරු කරනවලු. අපි අන්න ඒකට ගැළපෙන විදිහට මම රූප සටහනක් අලුතෙන් නිර්මාණය කරගත්තා. අපි ඒකට ගැළපෙන විදිහට අලුතෙන් රූප සටහනක් නිර්මාණය කරගත්තා. මෙන්න මේ BA ඔස්සේ තියෙන 5යි නිව්ටන් කියන බලය සහ DA ඔස්සේ තියෙන 2යි මූල 3යි නිව්ටන් කියන බලය විශාලත්වයේ ඒ විදිහටම තියෙන ආකාරයට දිශාව ප්‍රතිවර්ත කරනවලු. ඒ කියන්නේ දිශාව මාරු කරනවා. එහෙනම් බලන්න දැන් BA ඔස්සේ තිබිච්ච බලය AB ඔස්සේ විදියට මම නිරූපණය කරා. ඒ වගේම DA ඔස්සේ තිබිච්ච බලය DA ඔස්සේ තිබිච්ච බලය AD ඔස්සේ ආකාරයට නිරූපණය කරා. අනිත් කිසිදු වෙනසක් කරන්නේ නැහැ. දැන් අපි හොයාගත්තා Q ගේ අගේ 8යි කියලා Q ගේ අගේ 8 නිසා මම Q'ට ආදේශ කරා. ඒ වගේම P ගේ අගේ 4යි කියලා හොයාගත්තා ඒ නිසා P ගේ අගේ 4 මෙතනට ලියාගත්තා. ඉතින් බලන්න අලුතෙන් මම රූප සටහනක් ඇඳලා ඔන්න ඔබට අදාළව කොහොමද අපි ගාන හදන්නේ කියලා බලමු. දෙවෙනි කොටසෙන් අහලා තියෙන දෙයට අදාළව සම්ප්‍රයුක්ත බලය හොයලා සම්ප්‍රයුක්තයේ දිශාව හොයලා ඊට පස්සේ සම්ප්‍රයුක්තය මගින් දික්කල BA කපා යන ලක්ෂය හොයන්නේ කොහොමද කියන එක බලමු. සම්ප්‍රයුක්තය හොයන්න කියලා තියෙනවා. එතකොට තිරස්ව බල විභේදනය කරලා සහ තිරස්ව බල විභේදනය කරලා ඕනනම් අපිට ගන්න පුළුවන් මේවායේ තියෙන සම්ප්‍රයුක්ත බලය. නමුත් දැන් ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මේ රූප සටහනට අදාළව මේ රූප සටහනට අදාළව කැපිටල් X ගියාගේ බිංදුවක් වුණා, කැපිටල් Y ගියාගේ බිංදුවක් වුණා. කැපිටල් X ගියාගේ බිංදුවක් වුණා, ඒ වගේම කැපිටල් Y ගියාගේ බිංදුවක් වුණා. එහෙනම් මෙන්න මේ බලය හැර මෙන්න මේ බලය හැර ඉතිරි සියලු බලවල සම්ප්‍රයුක්තය ඒ කියන්නේ මේ බලයට ප්‍රතිවිරුද්ධව තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ බලය හැර ඉතිරි බලවල තිරස් පින්න කොටස් වල එකතුව මෙන්න මේ පහට සමානව විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තමයි තිබිලා තියෙන්නේ. මේ පහට සමානව විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තමයි තිබිලා තියෙන්නේ. ඒක නිසා තමයි තිරස් පින්න කොටස් වල විජෛක්‍ය බිඳුවක් උනේ. එහෙනම් මෙතනත් ඒ බල ටිකමයි තියෙන්නේ. මෙතනත් ඒ බල ටිකමයි තියෙන්නේ. මේ බලය දැන් කලින් තිබිච්ච දිශාවට වඩා වෙනස් කරලා තියෙන ප්‍රතිවිරුද්ධ කරලා තියෙන. එහෙනම් මේ බල ටිකේ තිරස් විභින්න කොටස් වල වීජයික්යක් 5යි. මේ බලයක් දැන් යොදලා තියෙන්නේ අපි විභේදනය කරන දිශාවටමයි. ඒ නිසා BA සහ DA බල ප්‍රතිවර්ත කළ විට අපිට ගන්න පුළුවන් X කියන එක සමානයි 10යි කියලා. මොකද අර මේ ඉතිරි බල ටිකේ සම්ප්‍රයුක්තයක් ගත්තොත් තියෙන්නේ තිරස්ව 5යි කියලා. ඒ අරින්න මේ බලයක් 5 නිසා ඔය දෙකේ එකතුව 5යි 5යි 10යි කියලා අපිට ගැලීම ගන්න පුළුවන්. ඒ වගේම නැත්නම් විභේදනය කරලා ගන්නත් පුළුවන්. නමුත් විභේදනය කර කර ඉන්න ඕනේ නැහැ. මෙතනදී අපිට අන්නේ තර්කයෙන් අපිට එකපාරට ගන්න පුළුවන් x ගියාගේ කීයද y ගියාගේ කීයද කියන එක. ඒ වගේම බලන්න මෙන්න මේ 2යි මූල 3 කියන බලය පහළට ක්‍රියාත්මක වෙන්නේ. මේ 2යි මූල 3 කියන බලය පහළට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ ඉතුරු බලවල තිරස් විභින්න කොටස් වල විජෛක්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැත්te අනිවාර්යෙන් තිරස්ව ඉහළට. අනිවාර්යෙන් තිරස්ව ඉහළට. ඒ නිසා තමයි මුළු පද්ධතියේම අයියාගේ බිඳුවක් විදියට ආවේ මෙතනදී. මෙතනදී වයිකියාගේ සම්පූර්ණයෙන්ම බිඳුවක් විදියට ආවේ
මේ ඉතිරි බල ටිකේ සම්ප්‍රයුක්තයේ විදියට සිරස් විභින්න කොටස් වල සම්ප්‍රයුක්තයේ විදියට සිරස්ව ඉහළට 2.3යි කියලා බලයක් තිබිච්ච නිසා. මොකද ඒ බලය සහ මේ බලය කැපිලා ගිහිල්ලා තමයි බිඳුවක් බවට පත් උනේ. එහෙනම් බලන්න දැන් මෙතනදී මෙන්න මේ අවස්ථාවේදී මේ 2.3යි කියන බලය ඉහළටම හරවලා තියෙනවා. එහෙනම් අනිත් බල ටිකේ සිරස් විභින්න කොටස් වල විජයිකය සිරස්ව ඉහළටමයි තිබුණේ 2.3යි කියලා. ඉතින් එහෙනම් මේ මේ බලයක් දැන් ඉහළට හැරෙවුවම බලන්න ඒ තිබිච්ච මේ ඉතිරි බලවල මෙන්න මේ තියෙන ඉතිරි බලවල සිරස් විභින්න කොටස් වල විජයිකය 2.3ක් ඉහළට තියෙන්නේ. මේ 2.3ක් ඉහළට තියෙන්නේ. එහෙනම් සිරස්ව ඉහළට වයිගය අගය ඒ කියන්නේ වයිගය අගය අපිට ලැබෙනවා 2.3ට 2.3ක් එකතු කරා. ඒ නිසා අපිට ලියා ගන්න පුළුවන් කෙලින්ම සිරස් ඉහළට වයිගය අගය 4.3යි කියලා. බල ප්‍රතිවර්ත කළ විට අපිට කෙලින්ම ওই විදිහට සම්ප්‍රයුක්තය තර්ක කරලා ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. ඒ දේ. ඉතින් දැන් අපි හොයාගත්ත සිරස්ව x අගය 10යි ඒ වගේම සිරස්ව y අගය 4.3යි කියලා. ඉතින් අපිට බල ත්‍රිකෝණාශ්‍රයක් ගහගන්න පුළුවන් මේ විදිහට. මේ අතට 10යි මේ සිරස්ව ඉහළට 4.3යි. මේ සම්ප්‍රයුක්තය තමයි ලකුණු කරගෙන තියෙන්නේ මම. එතකොට මෙන්න මේ තිරස් බලයත් එක්ක ආදන සම්ප්‍රයුක්තය ආදන කෝණය තමයි ඇල්ෆා කියලා ලකුණු කරන් තියෙන්නේ. බලන්න අපි දන්නවා කැපිටල් R කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය. එහෙනම් R සමාන වෙනවා x ගියාගේ ආදේශ කරන්න පුළුවන්. එතකොට 10 වර්ගයේ ධන y ගියාගේ ආදේශ කරන්න පුළුවන් 4.3 වර්ගයේ. ඔකේ වර්ග මූලය R සමාන වෙනවා 10 වර්ගයේ 100යි 4.3 වර්ගයේ 48යි. එතකොට බලන්න R සමානයි වර්ග මූල 148යි. R සමානයි අපිට ලියා ගන්න පුළුවන් වර්ග මූල 148 කියන එක 4 වාරයක් 37 කියන. එහෙනම් බලන්න කැපිටල් R සමාන වෙනවා මේ 4 2 වර්ගයේ විදියට වර්ග මූලයෙන් එළියට ගන්න පුළුවන් 2ක්. ඒ නිසා R සමාන වෙනවා 2.37යි නිව්ටන්ට. එහෙනම් බලන්න සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය සමාන වෙනවා නැත්නම් කැපිටල් R සමාන වෙනවා 2.37යි නිව්ටන්ට. ඔය විදියට අපිට හොයන්න පුළුවන්. ඒ වගේම සම්ප්‍රයුක්ත බලයේ තිරසත් එක්ක හදන කෝණය මෙන්න මෙතන ඇල්ෆා කියලා ලකුණු කරන් තියෙනවා. එහෙනම් tan α සමාන වෙනවා y බෙදීම xට. tan α කියන්නේ එතකොට y කියන්නේ 4.3යි x කියන්නේ 10යි. ඒ නිසා tan α සමානයි 2.3 බෙදීම 5යි කියලා අපිට ලැබෙනවා. tan α සමානයි 2.3 බෙදීම 5යි කියලා අපිට ලැබෙන උත්තරයේ විදියට. ඉතින් ඔය විදියට tan α ගේ අගයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොටසේ අන්තිමම කොටස විදියට අපිට කියනවා මෙන්න මේ අවස්ථාවේ සම්ප්‍රයුක්තය මගින් දික්කල BA කපා යන ලක්ෂය තියෙන්නේ කොතනද කියලා හොයන්න කියලා. ඉතින් එහෙනම් බලන්න මම මෙන්න මේ විදිහට මේ රූප සටහන මතම සම්ප්‍රයුක්ත බලය ලකුණු කරගන්නවා. AB දික් කරලා තමයි මම සම්ප්‍රයුක්ත බලය ලකුණු කරගන්නේ. එතකොට බලන්න මම මෙන්න මේ L ලක්ෂයෙන් ලකුණු කරගෙන තියෙනවා තිරස්ව 10යි කියලා ඒ වගේම සිරස්ව 4.3යි කියලා. ඉතින් බල සංරචක ආකාරයෙන් තමයි සම්ප්‍රයුක්ත බලය මම මේ ලකුණු කරන් තියෙන්නේ. ඊට පස්සේ ඒ බලන්න අර කපා යන ලක්ෂය හොයන්න ඕන නිසා මම ඒ වටා ඝූර්ණ සලතුම් කියලා ලියනවා. ඒ වටා ඝූර්ණ සලතුම් කියලා ලියනවා. ඊට පස්සේ බල පද්ධතියෙන් ඝූර්ණය සමාන කරනවා සම්ප්‍රයුක්ත බලයෙන් ඝූර්ණය. බල පද්ධතියෙන් ඝූර්ණය සමාන කරනවා සම්ප්‍රයුක්ත බලයෙන් ඝූර්ණය. බලන්න බල පද්ධතියෙන් ඝූර්ණ ගනිද්දී මෙන්න මෙතන තියෙන මෙන්න මේ 4 කියන බලයෙන් එනවා ඒ වටා ඝූර්ණ. ඒ වගේම මේ 8 කියන බලයෙන් එනවා මේ 3 කියන බලයෙන් එනවා මේ 4.3 කියන බලයෙන් එනවා. එතකොට බලන්න ඒ වටා මං ඝූර්ණ ගන්නවා මුලින්ම මේ 4 සහ මේ 8 විභේදනය කරලා විභින්න කොටස් වලින් තමයි අපි ඝූර්ණ ගන්නෙ. මොකද නැත්නම් අපහසුයි ඝූර්ණ ගන්න ඒ නිසා. ඉතින් බලන්න මේ 4 කියන බලය තිරසට විභේදනය කරොත් අපිට ලැබෙන්නේ 4 cos 60. එහෙනම් 4 cos 60 කියලා ලියාගත්තා. 4 cos 60 වැඩි කිරීම ඒකට ලම්බ දුර වෙන්නේ මූල 3යි මීට. ඒ නිසා මූල 3ෙන් වැඩි කරා. ආයෙමත් බලන්න මේ 4 කියන එක සිරස්ව විභේදනය කරොත් ඒකෙන් එන ඝූර්ණයක් වාමාවර්තයි. ඒ නිසා ඒක ධනයි. 4 sin 60 වාරය ඒකට ලම්බ දුර වෙන්නේ මෙන්න මේ දුර. එහෙනම් බලන්න 1 මීටර නිසා ඒකෙන් වැඩි කරගත්තා. මෙන්න මේ 8 කියන බලය සිරස්ව විභේදනය කරොත් ලැබෙන 8 cos 60. 8 cos 60 කියන බලයෙන් ඝූර්ණයක් අපිට ලැබෙනවා.
අටයි කොස් ඇට අටයි කොස් ඇට ලම්බ දුර වෙන්නේ මූල තුනයි ඒ නිසා මූල තුනින් වැඩි කරා හැබැයි දක්ෂිණාවර්ත නිසා ඍණයි අදාළ ගුර්ණේ ඒ වගේම මේ 3 කියන බලය බලන්න මේ 3 කියන බලයත් ඒ වටා ගුර්ණ ගනිද්දී ඒක දක්ෂිණාවර්තයි ඒ නිසා 3 වැඩි කිරීම 3ට ලම්බ දුර තියෙන්නේ මූල තුනයි ඒ නිසා මූල තුනින් වැඩි කරා මේ ඍණ දාලා තියෙන්නේ මොකද හේතුව 3ක් ඒ වටා දක්ෂිණාවර්තයි ඒ වගේම බලන්න මේ 4යි මූල 3 කියන බලය 4යි මූල 3 කියන බලයටත් ලම්බ දුර තියෙන එකයි එහෙනම් එකෙන් වැඩි කරා ඒ වගේමයි අදාළ ගුර්ණය දක්ෂිණාවර්තයි ඒ නිසා අදාළ ගුර්ණය ඍණයි ඒක සමාන කරනවා බලන්න සම්ප්‍රයුක්ත බලයෙන් ගුර්ණය විදියට අපිට ලැබෙනවා මාවර්තව මෙන්න මේ 10 කියන බලය ඇත්තටම මේ 10 කියන බලය ඒ හරහා ගමන් කරනවා මෙන්න මේ 10 කියන බලය ඒ හරහා ගමන් කරනවා ඒ නිසා මේ 10න් ගුර්ණයක් එන්නේ නැහැ නමුත් මෙන්න මේ 4යි මූල 3න් තමයි ගුර්ණේ එන්නේ ඒ 4යි මූල 3ට ලම්බ දුර විදියට එන්නේ AL කියන දුර ඒ නිසා 4යි මූල 3 වාරයක් AL කියලා ලියාගත්තා ඒ ගුර්ණය ධනයි මොකද වාමාවර්තය අදාළ ගුර්ණේ ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ 8යි cos 60න් පමණක් ගුර්ණය අරගෙන 8යි sin 60න් ගුර්ණයක් ගත්තේ නැත්te හේතුව මොකද 8යි sin 60 කියන බලය ඒ හරහා ගමන් කරන ඒ හරහා ගමන් කරන අනේ ඒක නිසා තමයි 8යි sin 60න් ගුර්ණයක් ගත්තේ නැත්te ඉතින් බලන්න ඔය විදිහට අපිට ගුර්ණය ලියා ගන්න පුළුවන් ඊට පස්සේ සුළු කරන්න ඕන 4 වැඩි කිරීම cos 60ගේ භාගයයි භාගය වැඩි කිරීම මූල 3 ධන 4 වැඩි කිරීම මූල 3 බෙදීම 2 sin 60ගේ මූල 3 බෙදීම 2යි වැඩි කිරීම 1 ඍණ 8 වැඩි කිරීම cos 60ගේ භාගයයි භාගය වැඩි කිරීම මූල 3 ඍණ 3යි මූල 3 බලන්න 3 මූල 3 වෙන් කරාම 3යි මූල 3යි ඍණ 4යි මූල 3 එකෙන් වෙන් කරාම ඍණ 4යි මූල 3යි සමානයි 4යි මූල 3 වාරයක් ඒ කියලා අපි ලියා ගන්න පුළුවන් ඊට පස්සේ බලන්න මේක සුළු කරාම අපිට 2ට 4 කැපිලා ගිහිල්ලා 2යි මූල 3යි කියලා ගන්න පුළුවන් ඒ වගේම මෙතනත් 2ට 4 කැපිලා ගිහිල්ලා 2යි මූල 3 කියලා අපිට ගන්න පුළුවන් මෙතන 8 සහ 2 කපලා දැම්මම අපිට ඍණ 4යි මූල 3යි කියලා අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන ඍණ 3යි මූල 3 සහ මෙතන තියෙන ඍණ 4යි මූල 3 ඍණ 7යි මූල 3 ලෙස අපිට ගන්න පුළුවන්. සමානයි 4යි මූල 3 වාරයක් AL කියලා අපිට ලැබෙනවා. ඊට පස්සේ බලන්න ඍණ 7යි මූල 3 ඒ කියන්නේ ඇත්තටම මේ 2යි මූල 3 සහ මේ 2යි මූල 3 එකතු කරාම 4යි මූල 3යි. ඒ 4යි මූල 3ට මේ 4යි මූල 3 කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ ඍණ 7යි මූල 3ක් පමණයි. එහෙනම් ඍණ 7යි මූල 3 සමාන වෙනවා 4යි මූල 3 වාරයක් AL-ට. දැන් මූල 3ට මූල 3 කපලා දැම්මොත් අපිට ලැබෙනවා AL සමානයි කියලා ඍණ 7 බෙදීම 4ට. AL සමානයි කියලා අපිට ලැබෙනවා ඍණ 7 බෙදීම 4යි කියලා. එහෙනම් බලන්න මේ මූල 3ට මූල 3 කපලා දානවා. එතකොට දෙපැත්තම 4ෙන් බෙදුවම අපිට AL ගේ උත්තරය විදිහට ලැබෙන්නේ ඍණ 7 බෙදීම 4යි මීටර කියලා. ඉතින් මම මේ AL ගේ අගය හොයාගත්තා මේ L ලෙස මං හෙව්වේ සම්ප්‍රයුක්ත බලය මගින් මෙන්න මේ AB කපා යන ලක්ෂය. ඉතින් මට ලැබිලා තියෙන ඍණ උත්තරය. ඒක තේරුම තමයි ඇත්තටම සම්ප්‍රයුක්ත බලය මේ පැත්තට නෙමෙයි තියෙන්නේ මෙතනින් මේ පැත්තට. එහෙනම් දික්කල BA මත දික්කල BA මත මෙන්න මේ A ලක්ෂයේ ඉඳලා 7 බෙදීම 4ක 7 බෙදීම 4යි මීටර දුරින් තමයි සම්ප්‍රයුක්තේ තියෙන්නේ. මේ දික්කල AB මත නෙමෙයි තියෙන්නේ දික්කල BA මත සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ A සිට 7 බෙදීම 4යි මීටර දුරින් තමයි අදාළ සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ දික්කල BA මත. ඒ නිසා තමයි අපිට මෙතන උත්තරය විදිහට ලැබිලා තියෙන්නේ ඍණ උත්තරය. හොඳට තේරුම් ගන්න දික්කල AB මත නෙමෙයි තියෙන්නේ දික්කල BA මත A සිට 7 බෙදීම 4යි මීටර දුරින් තමයි අදාළ සම්ප්‍රයුක්ත බලය BA කපාගෙන යන්නේ. එහෙනම් බලන්න ඔන්න ඔය විදිහට මම හදලා මේ ඉවර කරේ 2017 උසස් පෙළ සංයුක්ත ගණිතය 2 පේපර් ඒ කියන්නේ ඇප්ලයිඩ් පේපර් 14 B කොටස විදිහට ලැබිලා තිබිච්ච එකතල බල පද්ධති ගන්න. මේ වගේ ගණන් මම ඉදිරියටත් මගේ YouTube channel එක හරහා සාකච්ඡා කරනවා. ඔයාලා අනිවාර්යෙන් මගේ YouTube channel එක ගන්න smart maths අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් එනවා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම bell icon එක press කරන්නත් මතක කරන්න එපා.